ඔබ ඉදිරියේ ඉන්නකොට මට දැනෙන්නේ මම ඉන්නේ රටේ අනාගතයේ ඉදිරියේ කියලා. අමත් දෙවයි සිටියන් මට මතකයි 1989 වුණු දේවල්. ඇබිලි පිටියේ ඉඳලා බටලන්ද දක්වා භූමියක් තැන්වල වදකාගාර තිබුණයි කියලා ඔබ අහලා ඇති කියලා මම විශ්වාස කරනවා. ඇබිලි පිටියේ පාසල් දරු සූර්ය කන්දේ වලදාලා තිබුණ අවස්ථාව අපිට මතකයි. හැබැයි උසස් අධ්‍යාපනය ලැබපු තරුණව තමයි 89 මරදාන්න හෙව්වේ. අධ්‍යාපනයක් ලැබුණා නම් ඒක තමයි ඇය තමයි වැඩියෙන් පස්සෙන් සොයසොයා ගියේ. පළවෙනි වතාවට මානව හිමිකම් කියන වචනේ ප්‍රායෝගිකව භාවිතයට අපි ගෙනාවා නේද? ඒක තමයි අපි දක්ුණේ. මේ තරුණයව මතක තියාගන්න ඕන එකක් තියෙනවා. එදා තරුණයව මරපු අයට නීතිය ක්‍රියාත්මක කළා නම් මේ ආණ්ඩුව කරන්න නායකයෙක්වත් මැති ඇමතිවරුන්වත් ඉතුරු වෙන්නේ නැහැ. එදා වදගියෝ හැටියට තරුණයව හොය හොයා මරපු අය අද මේ ආණ්ඩුවේම ඇමතිවරු හැටියට ඉන්නවා. වදකෝයි වද විඳපු අයයි අද එකතු වෙලා ඉන්නේ. ඒක තමයි පුදුමය. එදා තරුණයව බේරගත්තු අපි අද වද විඳිනවා. ඒක තමයි දේශපාලනය. ඉන්න තරුණයන්ට කළ ලොකුම සේවය තමයි මේ අපේ ආණ්ඩුවේ අවුරුදු 3ක් යන්න ඉස්සෙල්ලා මේ යුද්ධය අවසන් කරපු එක කියලා අපි හැදියෝ. නමුත් 107කට ආණ්ඩුවේ රැකියා දුන්නු අපිව පරාද කරන්න UMP තරුණයන්ට දෙනවයි කියපු රැකියා දසලක්ෂය ගැන කවුරුවත් අහනවද? ආ නෑ, කවුරුවත් අහන්නේ නෑ. ඡන්දෙ දෙන්න ඕනේ නෑ. 225 මම යන්න ඕන. දැන් අලුත් බණක් යන්න පුළුවන්. මේ අයට ඕන තමුන්නාන්සේලාගේ සර්වජන ඡන්ද බලය එපා කරවන්න. ඒකයි වුන් කරගෙන යනවා. වැඩපිළිවෙල එක ජාතක කතාවක කතාවක් මට මතකයි. දඹදිව එක්තරා වංශවත් පවුලක පුතෙක් දිසාපාමොක් ළඟට ගියා ඉගෙන ගන්න. මේ තරුණයා ශිල්ප හදාරලා ගෙදර එනකොට රජුරෝ මේ දෙමව්පියන් එක්ක උරණ වෙලා මේ දෙමව්පියන්ව මරන්න වදබෙර ගහ ගහ අරගෙන යනවා පාරේ. මේක දැක් ඉගෙනගත් තරුණ පුතා කලබල වෙලා දෙමව්පියෝ බේරගන්න එතෙන්ට කඩාපනින්න හදනවා. කඩාපනින්න හදනකොට තංගෙඩියට යමින් සිටින් මහලු සිටුවියෝල පුතා කලබල වෙලා කරා හදන මෝඩකම ගැන තේරුණා. ඒකින්දා සිටුතුමා හයියෙන් මෙහෙම කිව්වා, "පුත ළඟ නොබලන්න, දුර බලන්න." පුතාට තාත්තා කියපු දේ තේරුණා. එයා ඉවසීමෙන් ඉඳලා පසු කාලීන සංවිධානය වෙලා ජනතාව දිනාගෙන රාජ්‍ය ලබා ගත්තා. ඒ නිසා මම මේ රටේ තරුණයන්ට කියනවා, ඔබට කියනවා, මේ දූ පුතාලට කියනවා, තමන්ට ඇහෙන දේ ගැන, පෙනෙන දේ ගැන නැවත නැවතත් හිතන්න, ඉතිහාසයෙන් ඉගෙන ගන්න. පුත ළඟ නොබලන්න, දුර බලන්න.